මේ බලන්න මහන්තු දැන් වෙලා තියෙන දේ මේ මේ මැරිලා මේ මේ වර මේ මේකයි තත්ත්වේ එතකොට අපි මේකෙන් ගොඩ යන්නේ කොහොමද අපිට මේකේ ආයෙ ඔලු උස්සන්න විදියක් ඇත්තෙම නැහැ නිලධාරි දැනගන්න ඕනේ නිලධාරි මේ ඒසි කාමර වලට ලපුටු කරකෝ උන් පුටු රත් කරනවා ගොයියෝ මේ මහන්සිලා මේ ගොයන් ටික මෙරළේ නස්පන අපිට පිළිපෙනි ඈ බැංකු වලට නා එහෙන් ඈ හැම බැංකුවකින්ම ගෙවල් වලට වෙලා ගෑනු එහෙන් රුපියල් 10 15000 ලෝන් ගහ කරාඹු දෙක තියදී එහෙන් ගෙනත් දෙනවා මෙහෙන් පිරිමි මේක මහන්සිලා මුන්ට ඒක නැතු යනවා අපේ උන් එතකොට කොහොමද මේ 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 තත්ත්වේ මේ තත්ත්වෙන් ගොඩ යන්නේ ඈ මිනිසුන්ට කන්න නැතු ඉන්න දැන් මේ කොරෝනා මේ 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 කොවිඩ් 19 මේ කේස් එකත් එක්ක මේ 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 කේස් එකත් එක්ක දැන් මිනිස්සු එළියට බාලියට බහින්න නැහැ කුඹරට පිටියට ඇවිල්ලා මේක කරා දැන් ඒකෙන් එහෙන් මිනිසුත් තරබිලා කඩේකට යන්න මොනවත් ගන්න විදියක් නැහැ දැන් මේක එහෙන් හාල් ටිකවත් එන්නේ නැහැ දැන් කුඹරට ටික මැරලා ගියාට පස්සේ මුන්ට හාලුත් නැහැ තව මාසයක් යනකොට දැන් මේ තවස් පහකින් කුඹරට ටික මැරලා යනවා මේ විදියට ගියොත් තව මාසයක් යනකොට මුන්ට ආය කණ්ඩ දෙයක් ඉතුරු වෙන්නේ නැහැ මුන්ට කැදටියක් ගන්න බොන්න අවියටයක් ඉතුරු වෙන්නේ නැහැ ආය අපි අපිට වෙන්නේ අපිට කොහොමද මේ විදියට ගියොත් බඩගින්නේ මැරලා යනවා ගෙවල් වල මිනිස්සු ඇයි කොරෝනා හැදිලා මරනවා නම් මීට වඩා හොඳයි මිනිස්සුන්ට දැන් මේ තියෙන தත්ත්වය අනුව ඈ මේක 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 කරන්න කෙනෙක් නැහනේ මේ මගේ ඉල්ලීම තමයි දැන් මේ අපේ වැව ගොඩ දාලා වැව සුද්ධ කරලා මේ මිනිස්සුන්ට මේ වතුර ටික ලබා දෙන්න එතකොටවත් මේ මිනිස්සුන්ට මේ ආයෙ දවසක මේ தත්ත්වය උදා නොවි මේ මිනිස්සුන්ට කරදරයක් නැතුව මේ වැඩේ කරගන්න ලබා දෙන්න කියලා මේ මිනිස්සු 385 දවසෙම හැම පැයකම හැම තප්පරයකම ගෙවන්නේ මේ ගොවිතැනත් එක්ක විතරයි මේ ජීවිතේ ගෙවන්නේ මේ මිනිස්සුන්ගේ මේ මිනිස්සු රෑටත් ගුඹුරු රකින්නවා රෑ ඇලි වෙනකන් අලි පන්නනවා ගහනවා මිනිස්සු මැරනවා මේ වැලිගන්ද කොටවත් දැන් මේ කොච්චරන කී දෙනෙක් මැරුණාද මේවට කවුද වග්ගියන්නේ නදාරින්නවද ඈ අලි වැඩක් ගෙවුවත් අලි වැඩ කඩාගෙන යනවා දැන්ට මේ සිවිල් ආරක්ෂක බලකායෙන් මැදිහත් වීමෙන් මේක පාලනය කරන නිසා මෙච්චර ජීවිත කොට බේරිලා තියෙනවා ඈ ඒ මිනිසුන්ටත් හරියට ආයුධයක් නැහැ ඒ මිනිසුත් පොල්ලක් අරගෙන පුරුතයි කියලා ඇවිල්ලා කොහොමද මේ වැඩේ කරන්නේ ඒ මිනිසුන්ට කරන්න බෑ ඒ මිනිසුන්ගේ ජීවිතේ ඒ මිනිසුත් ජීවිත දිනන ඒ මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා වෙන්න ඕනේ ඒ ගමේ මිනිස්සු අපේම සහෝදරයෝ කොහොමද ඒ මිනිසුන්ටත් මේකේ හරියට කරගන්න විදියක් නැහැ එතකොට දැනගන්න ඕනේ මේ නිලධාරී මේ නිලධාරීන්ටත් විධිමත් විදියට රාජකාරිය කරන්න හරි ගත්තලා මේ අලියෙක් එන්න නැති වෙන්න වතුර ටික එන්න විදි පිළිවෙලට හරි ගත්තලා එතකොට ගොයියොන්ට මේ පොඩි හරි ජනසීමක් දිනනවා ඒ විදියට මම ඉල්ලන්නේ බලධාරින්ගෙන් මේ ඔක්කොම අඩුපාඩු බලලා පුළුවන් විදියට මේ ටික මිනිස්සුන්ට හරි ගස්සලා දෙන්න ඈ මේ තත්ත්වයේ උදා නොවේ මේ මිනිස්සු මැරලා යන්නේ නැත්නම් අද්දර පත් කරන්න කියලා අපි වත්මන් ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා මේ විදියට බලන්න ඔබතුමාලා මේ බලා ගන්න මේ ඔක්කොම මැරලා තියෙන්නේ ඒක නිසා මම ඉල්ලීමක් කරන්න පත් කර මිනිස්සු විදියට ඔබතුමාලා සල්ලි දීලා හරි හාල්ලා පත් කර මිනිස්සු විදියට මේ මේවල විසඳුමක් ලබා දෙන්න මේවා තමයි ඔයර පැකට්ලා එන්නේ අපි මේ අඩු 2.50ට මේවා මෝල් කාරයන්ට දීලා ඒවා තමයි ඔබතුමාලා දෙන්නේ ඒක නිසා මේවට සාධාරණ කිස්ත කරන්න බත් කර මිනිස්සු විදියට මේ පාර නෙමෙයි හැමදාම දේශපාලඥයෝ ආවා ආපු සියලු දේශපාලඥයෝ දීපු පොරොන්දු දුන්නා ඒ වුණාට කවුරුත් මේ වෙනකම් මේ දේවල් කරේ නැහැ කරන කෙනෙක් වෙනවා නම් ඒ මනුස්සර උදව් කරනවා එහෙම කෙනෙක් ඉදිරිපත් වෙලා මේව පුළුවන් තරම් ඉදිරිපත් කරන්න කියලා ඉල්ලන්නේ මේක තමයි මේ තමයි හිටපු මේ අපේ හිටපු දැන් අවුරුදු ගානකට කලින් හිටපු මහවැලිය අමතුමාගේ හිටපු ජනාධිපතිතුමාගේ එතකොට දැන් ටික කාලෙකට හිටපු අපේ මහවැලිය අමතුමාගේ මේ දිස්ත්‍රික්කේ තියෙන මේ කුඹුරක් තමයි මේ දැන් පෙන්වන්නේ මේ අපි ඉන්නේ කුඹුරක එතකොට මේ දත්ත උදා වෙනවා කියන්නේ මේ මිනිස්සු ඒ අමතික මේ කරාට මේ අපේ අපිට ඇති සාහනයක් නෑ මේ මිනිස්සු දැනගන්න ඕනේ පෑන අරන් ගිහලා ඉදිරියේදී පෑන ගෙදරින් පෑන අරන් ගිහලා කතර ගහන තත්ත්වෙ දැන් පත්තලා තියෙන්නේ මිනිස්සු ඒ දේවල් කරන්නේ මේ මිනිස්සුන්ට මේක ජීවත් වෙන්න අයිතියක් කියනවා විතරයි ජීවත් වෙන්න තියෙන නම් කාලා බීලා අපි ජීවත් වෙන්න ඕනේ හඬ බොන්න නැතුව ඕක කරන්න යන්න බෑනේ තේරුම් ගන්න ඕනේ ගොම් නිලධාරි මේ වට මේ පාටට ගොයන් දැකලා දිනවද ලංකාවේ කොහෙවත් ඈ මේ අලුත් වර්ගයක්ද මේවා මේ අපේ ගුඹුරු මේ තියෙන අපේ ගුඹුරු මේ වට කවුද වග් කියන්නේ ඈ මේවා ණය වෙලා කරලා තියෙන මේ ගහකට රුපියල් 7 ගාන වියදම් කරලා තියෙන නැටවලට පවා ඈ බිත්තර වී ගන්න 1000 ගණන් දීලා තෙල් ගන්නවා 1000 ගණන් දීලා ඈ මේ තත්ත්ව උදා වෙලා තියෙන්නේ ඒක නිසා කරුණා කරලා ඉල්ලනවා දේශපාලඥයන්ගෙන් ඉල්ලනවා බත් කන දේශපාලඥයෝ විදිහට
විදියට මේක පුළුවන් තරම් ඉක්මනට මේ අපේ අපිට සහනයක් ලබා දෙන්න මොකද අපිට 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 පාර්ලිමේන්තුවේ කනවා වගේ දෙකයි පනාක් දීලා මහා ගොඩක් කන්න මහා ආස කරන දේවල් කන්න නෑ අපි රුපියයකට යනවා නෙමෙයි ගෙදර ගිහිල්ලා හාල් ටික ලම්බගෙන ලුණු ටික දිහාගෙන හරි කන්න පුළුවන් තාත්තට මේ ටික ගොයම් ටික ගොඩ ගන්න වතුර ටික ලබා දෙන්න කියලා ඉල්ලනවා මේ 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 තමයි මහත්වෝ අපේ වැව මේ අපේ ගම්මාන වැව දැන් මේ වැවේ පේනවනේ දැන් මේ 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 ගොඩ දාන්නේ මේ කපන්නේ කොටන්නේ මේ ගන්න මේ කුඹුරු වලට වතුර ගන්න මරණ කුඹුරු වලට වතුර ගන්න උදැල්ලෙන් කපලා තමයි වතුර ටික ගන්න මේ මේකේ මේක ගාමිණී දිසානායකට බුදුපවත් වෙන්න අවුරුදු ගාණක් මේ වැව ගොඩ දාලා දැන් මේ වැව වැවමුන් ටික හදලා වතුර ටික දීලා ඈ ගාමිණී දිසානායකලා මහවැලි කඩන සංගත ව්‍යාපෘති යටතේ මේ හදපු වැව් ඒ රජේවල් මේ බර ගන්න දැන් පෙරලා ආණ්ඩු පිටවනවා මේ මිනිස්සු කරන දෙයක් නැහැ ඈ මේ මිනිස්සු මේ දේවත් කරලා දුන්නා මුණ්ඩ පොල් කට්ටක් තරම් තමයි මේ වැව හදා ගන්න බැරුණා තාම මේකේ ඈ මේවා මේ කරන්න ඕන දේවල් නේ මේ මිනිසුන් කරන්න පුළුවන් නම් ඇයි මේ මිනිසුන් කරන්න බැරි ඇයි මේ ආණ්ඩු වල කරන්න බැරි ඇයි ඒක මම කියන්නේ මේ තියෙන වැව මේ මිනිස්සු ඒ කාලේ හදලා දීපු මේ වැවවත් මේ කඩිනමින් ගොඩ දාලා මේ සංවර්ධනය කරලා මේ මිනිස්සු නැත්තම් මේ ගමේ අපේ මිනිස්සු මුලා කරන වැඩේ විතරක් කරන්න එපා ඔබතුමාලා මුලා කරන එක කරන්න දේශපාලඥයෝ විදියට ඔබතුමාලා මුලා කරන විදියට කරන්නේ දේශපාලඥයෝ පියවර ගන්න තු කවදාවත් මේක රජයේ නිලධාරී කියලා මේ මිනිස්සුන්ට පඩිය දාලා කරන්න බෑනේ මේ මුදල් වෙන් කිරීම කරන්න ඕනේ ඔබතුමාලා දැනගන්න ඕනේ මේක දැන් මේ මිනිස්සු ඒ කාලේ කරලා මේක මේ විදියට මේ මිනිස්සු ජීවත් වෙන්න අද වෙනකන් ජීවත් වෙන්න හරි ගැසලා දීලා තියෙනවා මේක ගාමිණීසනා කියලා පංචමහා වැව්වමුණු හදලා මේක මේ හැදුවට පස්සේ මේ කිසිම ආණ්ඩුවකට තාම බැරුණා පොල් කට්ටක් තරම් වැවක් හදා ගන්න මේ මේ මිනිස්සුන්ට එතකොට මේ මිනිස්සු එහෙට පැනපැන මෙහෙට පැනපැන එකම එක හැම එකම උන් ටික පැනපැන ආණ්ඩු පිටුන විතරයි කවදාවත් මේ වගේ දෙයක් මිනිස්සුන්ට තාම කරන්න බැරි වුණා මේ කරලා තියෙන දේවල් ප්‍රයෝජනයක් ඇති වෙන්න දැන් ඉදිරියේදී දැන් මේවා ගොඩ වෙලා මේ අවුරුදු ගාන මේවා ගොඩ වෙලා මේ මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ පේනවනේ දැන් මේ මේ පේන සම්පූර්ණ හම්බුව ඈ අපි වගේ දෙකක් තුනක් උතර හම්බුව එතකොට මේවා මේ ප්‍රසංස්කරණය කරලා මේ හරි ගැසලා දෙන්න කියලා. දැන් අපේ මහවැලි කොට්ටාසේ මෙතන අසේලපුර කොට්ටාසේ බීඑම් මහත්තයා යුඑම්ස් ඒ මිනිස්සුත් ඇවිල්ලා නිතර බලන හදනවා. ඒ මිනිස්සුන්ගේ වරදක් නැහැ. ඒ මිනිස්සු නිතරම ඇවිල්ලා බලන හදනවා. තියෙන වතුර ටික පෙරංගාලා හරි ගන්න පුළුවන් වෙන්නේ මිනිස්සු කතා කරනවා. එතකොට දරගන්න ඕන මේ මිනිස්සු ගෙදරින් ගෙනල්ලා මේ මිනිස්සුගේ මේ ඉඩකඩම් විකුණලා මේ මිනිස්සුගේ පඩිය දාලා මේ මේවා ගොඩ දාන්න කරන්න නෙමෙයි. මේ ගොඩ දාන්න කරන්න නෙමෙයි. මේ තියෙන්නේ මම හිටපු මේ තියෙන්නේ ජනාධිපතිතුමාගේ ජනාධිපති කාලේ යවපු ලියුම්. මේ ලියුම් වලට මේ ලියුම් 20ක් විතර යවලා තියෙනවා ජනාධිපතිතුමාගේ කාර්යාලයට. එක ලියුමක් අපිට පිළිතුරු ලියුමක් ආවෙත් නැහැ මේ ලියුම කිසිම ලියුමකට ඇක්ෂන් එකක් කරගෙනත් නැහැ. ඒක මම ඉල්ලීමක් කරනවා මේ මේ මේවා මේ මේ ගැන අවධානය යොමු කරලා වත්මන් ජනාධිපතිතුමාට වත්මන් නායකයන්ට සියලුම දෙනාට ඉදිරිපත් කරන හැරි මේක මේ කරලා කොහොම හරි මේ 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 වැඩේ කරලා දීලා මේ ගමේ ජනතාවට මේක මේ ඇවිල්ලා නිදහසේ මේක උදම්පත් කරගන්න මේ උදා කරලා දෙන්න කියලා අවස්ථාව. දැන් මහත්තයා මෙච්චර වතුර කඳක් උඩින් දානවා. හරිද? අපේ ඇලවල් වහනවා වාලිවල්ලා යටිමුත් අරිනවා මේ වතුර කොහෙටද යන්නේ ඇයි මේ අපේ කුඹුරු මැරෙන්නේ ඈ අපේ කුඹුරු වලට දෙන්නක වතුර මුරයක් දවසක් වැඩි කරලා දවස් හතරක් කරලා දෙන්නක වතුර දවස් හතරට දවස් පහකට සැරයක් වතුර දෙන්නේ අපි කුඹුරු මැරෙන්නේ නැද්ද මේ මේක වැලිගන්ද මහවැලි කොට්ටාසේ රයත් රුවන්පිටියේ ගම්මානේ කුඹුරක් මේක දැන් මේ තියෙන කුඹුරු මේ මේ තත්ත්වය තමයි හැම කුඹුරුම මේ විදිහට පිඳුරු පිඳුරු බවටම පත් වෙලා තියෙන දැන් වතුර නැතුව මැරලා තියෙන්නේ මේක ඈ මේවා දැන් මේවා ගිනි තියෙන මට්ටමටම ඇවිල්ලා තියෙන්නේ මිනිස් ගොයියොන්ටත් මේ නා වේලා කුඹුරු කරන්නේ වාහන වලට විනාශ දාගෙන ඉඩකඩම් උගස් තියලා ඒ විදිහට තමයි මේක කරන්නේ මේවා මේවා දැන් මේවා බලදරින්න පේන්න ඕනේ මේවා ඒක නිසා මේ අවධානය යොමු කරලා මේ ඉතුරු තියෙන කුඹුරු ටික රැක් ගන්න මේ මේ විදිහට කටයුතු කරන්න කියලා තමයි ඉල්ලා හිටින්නේ මොනවද ඉල්ලුවා අපිට වතුර ටික තමයි ඕනේ महिंद महत्मी එතකොට ඉතින් මෛත්‍රීපාල මහත්තයා තමයි මේ මේ මහවැලි ඇමති හිටියේ. ඒ වෙලාවේ එතුමාට කිව්වලින් පස්සේ එතුමා ඇවිල්ලා වැව බැලුවා. බලලා අපිට මේකට විසඳුමක් දෙනවකෝ අද වෙනකන් නැහැ. අදත් ඇවිල්ලා බලන්නකෝ වැවේ වතුර නැහැ. මේ ගොවිතැන් මැරිලා යනවා. මහත්තයා ඒ වෙනකොට මම ඇවිල්ලා මේ කුඹුරු යායේ රැකගෙන බොහොම අමාරුවෙන් තමයි හිටියේ දුක් විඳගෙන. 1991 ඉඳලා. මේ බලන්න මට එදා වෙඩි වැදිච්ච වෙඩි පාරවල්. වෙඩි පහක් තිබ්බා. ජීල් බලකායෙන් ආර්මේ ඇවිල්ලා තමයි උස්සගෙන ගියේ මාව. මැරිලා තමයි මේ අන්තිමේ ගොඩ ආවේ. එතෙක් වෙනකොට තෝ කවුරු ඇමතුමක්වත් මන්ත්‍රීවරයෙක්වත් කිසිම කෙනෙක් ආවේ නැහැ අපිව බලන්නවත්.
ඉතින් අද වෙනකොට බලන්න මේ ගොවිතැන් සේරම මැරිලා යනවා ඔබතුමාලාට පේනවනේ දැන් අද වෙනකොට මෙන්න තියෙන තත් බැංකුවල ණය වෙලා තියෙන හැමතැනම ණය වෙලා තියෙන කුඹුරු ගත්තියලා වාහනවල පොත්පත් තියලා ඉඩකඩම් උගත් තියලා බැංකුවලට මේ ඔප්පු බලපත්‍ර තියලා තමයි මේ කුඹුරු කරන්නේ හා ඒ කුඹුරු කරන එච්චර අමාරුවෙන් මේව කරගෙන ආවිල්ලා දැන් මේ තත්ත්වෙ මේ මෙච්චර ගොයම මේවත් ඇවිල්ලා වතුර නතු මෙහෙම මැරනකොට ඒකේ වේදනාව තියෙන අපිට අපිට මේ 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 විදියට මැලවිලා මේ විදියට මේ වගේ පිදුරු බාඩ පත් වෙලා තියෙන සෑම කුඹුරක්ම ඔව් ඔය දියන්නේ මේ දියන්නේ නිලධාරි දැනගන්න ඕනේ මේවා මේ මේවා නේද මේ මේ මේන පොඩික පීදිච්ච ගොය මේ පීදිච්ච මේ 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 ඇවිල්ලා මේ ඇවිල්ලා මාස දෙකක් ගිටිර ගොයම මේ මාස දෙකක් ගිටිර ගොයම මාස තුන පැනපු ගොයන් තියෙනවා බණ්ඩි ගොයම මේ මේ අයියා කඩාවැටලා තියෙන්නේ දැන් බණ්ඩි ගොයන් එහෙමම මැලවිලා තියෙන්නේ මැරලා තියෙන්නේ වතුර නැහැ ගරු ජනාධිපතිතුමනි ගෝඨාභය මහත්තයා ඔබතුමාගෙන් පිහිටක් ඉල්ලන්නේ අපිට මේ වතුර ටික ලබා දෙන්න මාවිල් ඕරෝ වැරෙවා වගේ මේකටත් අපිට අපේ වැව සුද්ධ කරලා වතුර ටිකක් ලබා දෙන්න ඔබතුමාට බුදු බවත් වෙයි මාත් මේ දිනේ මේ වැවෙන් පෝෂණය වෙන කුඹුරය මේක හෙක්ටයර් 310 කුඹුරයක් මේ කුඹුරයද හෙක්ටයර් 70 මේක කළලා තියෙන්නේ මේ 70 කරන වතුර දැන් මේ වැවේ වතුර නෑ ඒක තමයි තියෙන ගැටලුව අපිට මේ වතුර ටික මේ වැව සුද්ධ කරගන්න අපි ගිහිල්ලා හිටින්නේ මේ එතෙන් මේ මෙවට ඔතේ මේ ජල පද්ධතියක් නෑ मुख मेवाट ओह निक अलखला दीन अल दूर अरे बतुर दूर टेन बतुर दूर उतरे विना दहा बतुर महावेली दवास देखो गिराव गि बतुर इलवा नमूद मेवन का बतुर ओण कर बतुर पल्ले हाट आनवा मे अपे मेवन कुमर उखम हे गिहिला दीन कुमर तुना हाथ मेरे तीन अब बतुर निजी पार दी अडम का दवास तुना मार अक्वत पैसू अक्वत बतुर लभनवा अब गोविता बेरगन पुल गोविता मुरे मेरण मेकाने बलदारी क्यूअम पर्स बलदारी क्या मार्ग कन्या जलस्कंद जलस्कंदे दवसा मे गोविट दुंडन मुखदेन्े अतकर बड़ रत्तर उकस्ती मे गोविता करे धर पउल रेक रजवेंड ने मे ओम पेनवादीन दे गोविंड ऐ मे असाधारण का वेन्े मे रजे रजे नीलधारी पेन नव्वट कोट्टास कलमना गैस पेन नव्वट मेव्वट विसद लबादी बेड़ीन अपिट बड़गिन्े मेरेन्दमा वेन्े मे गोविंड ऐ नीलधारी पेन नव्वे इला नीलधारी बला मेव्वा आरपीएम महत्यार क्यूवना बी एम महत्यार क्यूवना ऐ मेव्वा बला एन्नती।